नमस्कार देवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार देवा दमृअनट समदा सदहं शरणयामि। नमस्कार देवा संगरुअनट समदा महासंघ शरणयामि। नमस्कार देवा तुनुरुअनट समदाति सारन सारनयामि। साधु साधु साधु। गौतम बुदुरजानन वहांसेगे धर्मय अपट दायाद कल ए महाकाश महारातन वहांसे अतुलु සියලු රහතන් වහන්සේලාට අපි සියලු දෙනාගේම නමස්කාරය වේවා। සාදු සාදු සාදු। ඒ වගේම අපට මේ යුගයේ අපේ භාෂාවෙන් අපට ධර්මයේ කියලා දීපු අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම නමස්කාරය වේවා। සාදු සාදු। අසපේ වැඩ සිටින පින්නත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි අද දවසේ මේ සියලු දෙනාම අටසිල් සමාදන් වුණේ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ අනුශාසනාව අනුගමනය කරමින්. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි අපට කියලා දුන්නේ ගිහි අය වශයෙන් පොය දවසට අටසිල් සමාදන් වෙන්න කියලා. එතකොට ඒ තුළින් ලැබෙන පින කොච්චරද කියලා බුදුරජාන් වහන්සේ තමයි කියලා දුන්නේ. ඉතින් ඒ නිසා ඒ පින ගැන සිහි කරමින් ජීවිත අවබෝධයට පළවෙනි අංගයේ හැටියට සීලය තමයි අපට දියුණු කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසායේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව පළවෙනි අංගයේ වෙන සීලේ සමාදන් වෙලා දැන් සෝදානම්ම සිටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණු ටිකක් ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේ අපට විශේෂ දවසක් බවට පත්වන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළේ නිර්මල ශ්‍රී සද්ධර්මය සංගායනා කරමින් අනාගත පරපුරට දායාද කළේ අද වගේ පෝය දවසක. ඉතින් ඒ නිසා ඒ රහතන් වහන්සේලා ඒ සංගායනාව නොකළා නම් අද අපට ඉගෙන ගන්න ධර්මයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ රහතන් වහන්සේලාගේ ඒ සිතවිල්ලට අපි මුලින්ම නමස්කාර කළේ ඒකයි. ඉතින් ඒ නිසා අද දවසේ ඉගෙන ගන්න විශේෂ දහම් කරුණු ටිකක් අපි සාකච්ඡා කරන්න ඉගෙන ගන්න කල්පනා කළේ. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ මොකද්ද කියලා අපි අහුවොත් එහෙම දෙන උත්තරේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කුමක්ද කියලා අපෙන් අහුවොත් අපි දෙන උත්තරේ මොකද්ද? ඒකට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ශ්‍රී සද්ධර්මය කියන්නේ
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ 37 තමයි අපි එක එක ආකාරයෙන් සූත්‍ර දේශනා ඇසුරෙන් ඉගෙන ගන්නෙ. ඉතින් අද දවසේ මේ 37න් එක කොටසක් ගැන කියලා දෙන්න තමයි අපි අදහස් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර පළවෙනි එක තමයි සතර සතිපට්ඨානයි. දෙවෙනි එක තමයි සතර සම්‍යප්පදාන වීරිය. තුන්වෙනි එක තමයි සතර ඉර්ධිපාද. හතරවෙනි එක තමයි පංච ඉන්ද්‍රිය. පස්වෙනි එක පංච බල. හයවෙනි එක සප්ත බොජ්ජංග. අටවෙනි එක ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් ඉර්ධිපාද හතර ගැන අපට ටිකක් ඉගෙන ගන්න ලැබෙනවා අඩුයි නේද? ඒ නිසා ඉර්ධිපාද ගැන ඉගෙන ගන්න සංයුත්ත නිකාය පස්වෙනි පොත් වහන්සේගේ දෙක කොටසේ සංයුත්තයක්ම තියෙනවා. ඒකට කියන්නේ ඉර්ධිපාද සංයුත්තය කියලා. එතකොට මේ ඉර්ධිපාද සංයුත්තය අපි හොඳට කියවුවොත් එහෙම ඉගෙන ගත්තොත් ඉර්ධිපාද සම්බන්ධව තියෙන දහම් දැනුම අපට නිරවුල් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඉර්ධිපාද ගැන තියෙන සම්පූර්ණ විස්තරේ ඒ සංයුත්ත නිකායේ ඒ කොටසේ ඉර්ධිපාද සංයුත්තේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු ඒ ඉර්ධිපාද හතර ගැන යම් දැනුමක් අපට ලබා ගන්න අද දවසේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ඉර්ධිපාද සංයුත්තේ පළවෙනි සූත්‍රය තමයි අපාර කියන සූත්‍රය. එතකොට සූත්‍රයේ නම තමයි අපාර. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාව කරන්නේ සවැත් නුවර ජේතවනාරාමෙදි කියනවා චත්තාරෝමේ භික්ඛවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා අපාරා පාරං ගමනාය සංවත්තති කියලා. එතකොට ඉර්ධිපාද හතර කවුරු හරි බහුල වශයෙන් පුරුදු කළොත් බොහෝ වශයෙන් පුරුදු කළොත් මෙතරින් එතර යාම පිණිස හේතු වන්නේය කියලා කියනවා. මොකද්ද පුරුදු කළොත්? ඉර්ධිපාද හතර කවුරු හරි හොඳට පුරුදු කළොත් මෙතරින් එතරට යන්න පුළුවන් කියලා. එතකොට එහෙනම් මෙතර මොකද්ද කියලාත් අපි දැනගන්න ඕනේ. එතර මොකද්ද කියලාත් දැනගන්න ඕනේ. මෙතර කියන්නේ මොකක්ද? සංසාර ගමනට තමයි මෙතර කියලා කියන්නේ. එතර කියන්නේ සසර ගමනින් නිදහස් වීම. එතකොට අපි සංසාර ගමන යන අපට සංසාර ගමනින් නිදහස් වෙන්න පුළුවන් ඉර්ධිපාද හතර හොඳට පුරුදු කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත් මේ සසරෙන් එතර වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් අහලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ සතරෙන් එතර වෙන්න තියෙන මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපි නිතර නිතර අහලා තියෙන්නේ. ඉතින් මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සසරෙන් එතර වෙන්න මේ ඉර්ධිපාද හතර කවුරු හරි හොඳට පුරුදු කළොත් බහුල වශයෙන් පුරුදු කළොත් මෙන්න සසරින් එතරට යන්න පුළුවන්. එහෙනම් මේ හතර ඉගෙන ගැනීම අපට ගොඩාක් වටිනවද ටිකක් වටිනවද? ගොඩක්ම වටිනවා. ඉර්ධිපාද හතර ඉගෙනගෙන ඒ ඉර්ධිපාද හතර පුරුදු කළොත් කෙලින්ම සසරින් එතර යන්න පුළුවන්කම ලැබෙනවා. මොනාදේ ඉර්ධිපාද හතර? ඉද භික්කවේ භික්ඛු. මොනාද ඉර්ධිපාද හතර? ඡන්ද ඉර්ධිපාදේ නේද? ඊට පස්සේ වීරිය ඉර්ධිපාදය, චිත්ත ඉර්ධිපාදය, විමංසා ඉර්ධිපාදේ. කෙටියෙන්නේ කෙටියෙන් ඉගෙන ගන්නට වඩා හොඳයි සම්පූර්ණ වචනය අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි නිරවුල් දහම් දෙනුම නේද?
එතකොට ඡන්ද කියන්නේ නැතුව ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ වචනේම අපි ඉගෙන ගත්තොත් හරියටම හරි අපේ වචනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ? ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඔන්න පාළි වචනේ. මොකද්ද? ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඔන්න පළවෙනි එකේ පාළි වචනේ. දෙවෙනි එක මොකද්ද? විරිය සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. තුන්වෙනි එක චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. හතරවෙනි එක වීමංසා සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. පාලියෙන් මතක තියාගත්තොත් ගොඩක්ම හොඳයි. මොකද පාලියෙන් කොහොමද මතක තියාගන්නේ? එකක් මතක තියාගත්තොත් හතරම පුළුවන්. වචන හතරයි මාරු කරන්න තියෙන්නේ, අනිත් ටික ඔක්කොම එකයි. ඡන්ද සමාධි පදාන සංඛාර වචන හතරයි. ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. එකරම කියන්න බලන්න. ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඊළඟ එකට එක වචනේ වෙනස් කරන්න තියෙනවා. විරිය සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංසා සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඔන්න හතර. දැන් තේරුණාද? නැහැ නේද? ඉතින් අපි බොහෝ කාලයක් පාලියෙන් කියවනේ නේද? අපිට තේරුණේ නැහැ. ඉතිවිසෝ ගාතාවත් පාලියෙන් කිව්ව තේරුම දන්නේ නැහැ. එහෙනම් මේක පාලියෙන් කිව්වට තේරෙන්නේ නැත්තම් සිංහලෙන් ඉගෙන ගන්නම වෙනවා නේද තේරුම් ගන්න. ඔන්න සිංහලෙන් කොහමද ඒක විස්තර කරන්නේ? ඡන්ද සමාධි එක වචනයෙන් වචනය මේ සූත්‍රයේ සංයුක්ත කොටසේ විස්තර කළා තියෙනවා. ආය අර්ථ හොයන්න අටුවා ටීකා පොත් හොයන්න ඕනි නැහැ. මේ පොතේම මේ වර්ගයේම එක වචනෙන් වචනේ අර්ථ තියෙනවා. ඒකයි වටින්නේ. දැන් ඡන්ද කියන එකේ තේරුම මේ පොතේම එක සූත්‍රයක තියෙනවා. සමාධි කියන එකේ තේරුමක් තියෙනවා. පදාන සංඛාර සමන්නාගත කියන එකේ තේරුම තියෙනවා. ඉර්ධිපාද කියන ඉර්ධි කියන එකේ තේරුම තියෙනවා. පාද කියන එකේ තේරුම තියෙනවා. එක වචනෙන් වචනේ තේරුම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සංයුත්ත නිකායේ මේ කොටස ඔක්කොම කියවන්න ඕනේ, තේරුම ඉගෙන ගන්න. සංයුත්ත නිකායේ පහේ දෙක පොත් වාසේ කියවලා තියෙන අය ඉන්නවද මෙතන? ටික දෙනයි ඉන්නේ නේද? එහෙනම් ඒ ඔක්කොටම අද මේ සූත්‍ර දේශනාවේ මේ වර්ගය කියවනකොට වැදගත් වෙයි. ඔන්න පළවෙනි එක තමයි ඡන්ද කියන වචනේ තේරුම තියෙනවා විස්තර කරලා බ්‍රහ්මණ කියන සූත්‍රය. එතකොට ඡන්දය කියන එක අපිට එක එක විදිහට අර්ථ තියෙනවා නේද? මොකද ඡන්දය කියන්නේ? ඡන්ද කිට්ට වෙනකොට නම් මතක් වෙනවා නේද? ඡන්දය කියන එක තේරුම තමයි කැමැත්ත. එතකොට මොන කැමැත්තද කියලා ආය ප්‍රශ්නයක් අපිට එනවා නේද? දැන් කැමැත්ත කිව්වට පස්සේ එක එක දේවල් වලට අපි කැමතිනේ. සත්තු මරන්නත් කැමැති, හොරකම් කරන්නත් කැමැති, පව් කරන්නත් කැමැත්ත මුල් වෙනවා, පින් කරන්නත් කැමැත්ත මුල් වෙනවා, ධර්ම මාර්ගයෙන් එතෙර වෙන්නත් කැමැත්ත මුල් වෙනවා, හැම දෙයකටම කැමැත්ත මුල් වෙනවා. කැමැත්ත නැත්තම් කරන්න කැමැති නෑ අපි. එතකොට මේ ඉර්ධිපාදවල කැමැත්ත කියන්නේ මොකද්ද කියන එක තියෙනවා බ්‍රහ්මණ කියන සූත්‍රය. එදා ඔන්න මේ බමුණෙක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට එනවා. කවුද ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ? ගෝසිතාරාමේ.
එදා උන්නාබ කියන බ්‍රාහ්මණයෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට එනවා. මොකන්ද නම? උන්නාබ. මෙයා ඇවිල්ලා අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්, ස්වාමීනි ආනන්දයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ කුමක් පිණිසද මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කුමක් පිණිසද ධර්මයේ දේශනා කරන්නේ? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, බමුණ, භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කැමැත්ත ප්‍රහාණය කිරීම පිණිසයි කියන. කොමකටද එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ තියෙන්නේ? කැමැත්ත ප්‍රහාණය කරන්න. දැන් අපි ඔක්කොටම කැමැත්ත තියෙනවද නැද්ද? සසරේ යන්න සමහරුන්ට කැමැත්ත තියෙනවා, සසරෙන් එතෙර වෙන්න කැමැත්තකුත් තියෙනවා. ආන් ඒ කැමැත්ත දුරු කරන්නයි බුදුරජාණන් වහන්සේ අවුරුදු කීයද ධර්ම දේශනා කළේ? 45ක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ ඉලක්කය මොකක්ද? අපි තුල තියෙන කැමැත්ත ප්‍රහාණය කිරීම පිණිසයි. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඔය උත්තරේ දුන්නට පස්සේ මේ බමුණ අහනවා, ආනන්දයන් වහන්ස, කැමැත්ත දුරු කරන්න යම් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නද කියලා ඇහුවා. කැමැත්ත ප්‍රහාණය කරන්න ක්‍රමයක් ප්‍රතිපදාවක් කියලා දුන්නද කියලා ඇහුවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, බමුණ, භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා. කැමැත්ත ප්‍රහාණය කරන්නත් කිව්වා, කැමැත්ත ප්‍රහාණය කරන්න මඟකුත් කියලා දුන්නා. ඊට පස්සේ මේ බමුණාන, එහෙනම් ස්වාමීනි ආනන්දයන්ස මොකද්ද මඟ? දැන් මෙයාටත් එහෙනම් කැමැත්තක් ඉපදෙලා මේ මඟ දැනගන්න. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා දෙනවා, පළවෙනි එක තමයි ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කිව්වා. මේ කැමැත්ත ප්‍රහාණය කරන් තියෙන මඟ මොකද්ද? ඡන්ද ඉර්ධිපාදය කිව්වා. ඊට පස්සේ මේ කැමැත්ත ප්‍රහාණය කරන්න තියෙන මඟ තමයි වීරිය ඉර්ධිපාදය, චිත්ත ඉර්ධිපාදය, වීමංසා ඉර්ධිපාදයයි කියේ. ඉර්ධිපාද හතර තමයි කිව්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වේ නෑ. ඊට පස්සේ මේ බමුණට දැන් කල්පනා වුණා, හරි වැඩේනේ. ඇයි හරි වැඩේ වුණේ? කැමැත්ත ප්‍රහාණය කරන්න කැමැත්තක් මෝරිනි. හරි ප්‍රශ්නේ දැන් මෙයාට. ඇයි දැන් කැමැත්ත ප්‍රහාණය කරන්න තියෙන මඟ මොකද්ද? ඡන්දය, ඡන්ද සමාධි, ඡන්ද ඉර්ධිපාදය. ඊට පස්සේ මෙයා අහනවා, ස්වාමීනි ආනන්දයන් වහන්සේ, හරි පොදුමයි නේක, කැමැත්තෙන් කොහොමද කැමැත්ත ප්‍රහාණය කරන්නේ කියලා ඇහුවා. අපිට හිතුන්නේ නැහැ නේද ඒක? බලන්න මේ බමුණට හිතුණා, එහෙනම් ස්වාමීනි කොහොමද මේ කැමැත්තෙන් කැමැත්ත ප්‍රහාණය කරන්නේ? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතින් හරි නුවණයිනේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, එහෙනම් මම ඔබෙන් වහන්නම්, ඔබට කැමති විදිහට උත්තර දෙන්න කියනවා. සම්පූර්ණ යාට නිදහස දෙනවා. ඊට පස්සේ අහනවා, ඔබ දැන් මේ ආරාමෙට එන්න ඕනේ කියලා ගෙදර ඉඳලා ඔබට කැමැත්තක් තිබ්බද නැද්ද කියලා අහනවා. තිබ්බද නැද්ද? දැන් මේ පින්නතුන්ට තිබ්බද නැද්ද? අද අසපුවට එන්න ඕනේ කියලා ගෙදර ඉඳලා කැමැත්තක් තිබ්බද නැද්ද? තිබ්බා. ආවට පස්සේ මොකද වුනේ කැමැත්තට? දැන් ආයේ කැමැත්තක් තියෙනවද අසපුවට යන්න ඕනේ කියලා? නෑ, ඒක සංසිඳිලා ගියා. ඊට පස්සේ මේ බමුණගෙන් අහනවා, බමුණ, ඔබ මේ ආරාමයට එන්න ඕනේ කියලා යම් වීරියක් කළා නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කියලා. ආවට පස්සේ වීරියට මොකද වුනේ? දැන් ඉතින් සංසිඳිලා ගියා කිව්වා. ඊට පස්සේ මේ ආරාමයට එන්න ඕනේ කියලා ඔබට අදහසක් තිබ්බ නේද, සිතක් තිබ්බ නේද කියලා ඇහුවා. ස්වාමීනි තිබ්බ තමයි කිව්වා. දැන් මොකද වුනේ ආවට පස්සේ? ආයෙ හිතක් අට ගන්න ඒක සංසිඳිලා ගියා කියලා.
ඊට පස්සේ ඔබ මෙහෙට එන්න ඕනේ කියලා නුවණින් විමසීමකුත් කළා නේද කියලා කළා කිව්වා. දැන් ආවට පස්සේ ආයස පොඩෙන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕනේද? නෑ. ඒක සංසිඳිලා ගියා කිව්වා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ආන් ඔය වගේ තමයි මේකත් කිව්වා. මොකද්ද මේක? අරහත්වයට පත් වෙන්න ඕනේ කියලා කෙනෙක්ට කැමැත්තක් ඕනිමයි කිව්වා. අරහත්වයට පත් වෙන්න කැමැත්තක් ඕනේ. අරහත්වයට පත් වෙනකොටම මොකද වෙන්නේ? කැමැත්ත නැති වෙලා සංසිඳිලා යනවා. ඊට පස්සේ අරහත්වයට පත් වෙන්න ඕනේ කියලා වීරියක් ඕන නේද කියලා ඇහුවා. අරහත්වයට පත් වෙනකොටම වීරිය සංසිඳිලා යනවා. අරහත්වයට පත් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඕනේ නේද කියලා ඇහුවා. අරහත්වයට පත් වෙනකොටම ඒ අදිෂ්ඨානය සංසිඳිලා යනවා. අරහත්වයට පත් වීම පිණිස නුවණින් විමසීමකුත් ඕනි. අරහත්වයට පත් වෙනකොටම ඒ නුවණින් විමසීම සංසිඳිලා යනවා කියලා. එතකොට ඕන් ඔය විදිහට අරහත්වයට පත් වීමේ කැමැත්තයි ඡන්දය කියලා විස්තර කරලා දුන්නා. වීරිය කියන්නේ එකක් මොකද්ද එතකොට? අරහත්වයට පත් වීමේ වීරිය, නිකං වීරිය නෙවෙයි. අදිෂ්ඨානය මොකද්ද එතකොට? අරහත්වයට පත් වීමේ අදිෂ්ඨානය. ඒක තමයි චිත්තේදීපාදේ කියන්නේ. එතකොට නුවණින් විමසීම කියන්නේ මොකද්ද? අරහත්වයට පත් වීමට නුවණින් විමසීම. ඒක තමයි වීමංසා ඉද්ධිපාදේ. කිව්වා විතරයි මෙයාට මොකද වුනේ? අපි වගේ නෙවෙයි. අනේ ස්වාමීනි, මේකනම් ආශ්චර්යයිනේ. මේකනම් අද්භූත ධර්මයක්නේ. ඒ නිසා අද පටන් මං බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා මෙන්න තෙරුවන් සරණ පිහිටියා. අපට ඇව්වට මතක හිටින්නෙත් නෑ නේද? ඒ කාලේ අහලා ඉවර වෙනකොට හිත පැහැදිලා මෙන්න තෙරුවන් සරණේ පිහිටියා. ඉතින් ඒ නිසා ඔන්න තේරුම එහෙනම් මතක තියාගන්න ඕනේ ඡන්දය කියන එක. මොකද්ද එතකොට ඡන්දය කියන්නේ? නිකන් ඡන්දේ නෙවෙයි. මොකද්ද ඡන්දය කියන්නේ එතකොට? අරහත්වයට පත් වීමේ කැමැත්ත. වීරිය කියන්නේ අරහත්වයට පත් වීමේ වීරිය. අදිෂ්ඨානය කියන්නේ සිත කියන්නේ අරහත්වයට පත් වීමේ සිත. නුවණින් විමසීම කියන්නේ අරහත්වයට පත් වීමට නුවණින් විමසීම. ඔන්න ඡන්දය කියන එකේ තේරුම. වීරිය කියන එකේ තේරුම. චිත්තය කියන එකේ තේරුම. වීමංසාවේ තේරුම. ඊට පස්සේ දෙවෙනි පදේ මොකද්ද? ඡන්ද සමාධි. සමාධි කියන එකේ තේරුම උන තව සූත්‍රයක තියෙනවා. දැන් එක සූත්‍රයක නෑ ඔක්කොම. එහෙනම් සූත්‍ර ඔක්කොම කියවන්න වෙනවා නේද? ඔන්න ඊළඟ තියෙන ඡන්දය කියන එකේ තේරුම විස්තර කරලා තිනවා ඡන්ද කියන සූත්‍රය. ඡන්දය කියන එකේ මේ සමාධිය කියන එකේ තේරුම. ඒතර ඡන්දය කියන එකේ තේරුම මොකක්ද තිබ්බේ? කොයි සූත්‍රෙද? බ්‍රහ්මණ සූත්‍රය. එතකොට සමාධිය කියන එකේ තේරුම තමයි ඡන්ද කියන සූත්‍රයේ තියෙනවා. කොහොමද තියෙන්නේ? ඡන්දං චේ භික්ඛවේ භික්ඛු නිස්සාය ලබති සමාධින්. ඔන්න ඡන්දේ නිසා. මොන ඡන්දේ නිසාද? අරහත්ත්වයට පත් වීමේ කැමැත්තෙන් යුතුව කෙනෙක් භාවනා කරනවා. කරනකොට ලබති සමාධින්. හිතේ එකඟ බවක් සමාධියක් ලබනවා. ලබති චිත්තස්ස ඒකග්ගතා. සිතේ එකඟ බවක් ලබනවා. අයං උච්චති ඡන්ද සමාධී කියනවා. ඔන්න පාලි වචනෙත් එක කියන්නේ. එතකොට විශ්වාස වැඩිනේ නේද? එතකොට එහෙනම් ඡන්ද සමාධිය කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත් වීමේ කැමැත්තෙන් යුතුව භාවනා කරනවා. කරනකොට හිතේ සමාධියක්, හිතේ එකඟ බවක් ලැබෙනවා නම් ආන් ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා. ඊට පස්සේ වීරිය සමාධිය කියන්නේ මොකද්ද?
අරහත්තේ පත්වීමේ අදහසින් යුක්තම වීරිය අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය කරනවා. ආන් එතකොට හිතේ සමාධියක් හිතේ එකඟ බවක් ලබනවා නම් ආන් ඒකට කියනවා වීරිය සමාධිය කියලා. එතකොට සමාධි දෙකක් තියෙනවා. ඡන්ද සමාධියක් තියෙනවා, වීරිය සමාධිත් තියෙනවා. ඊට පස්සේ තවත් සමාධියක් තියෙනවා. ඒක මොකද්ද? චිත්ත සමාධිය. ඒක කොහොමද විස්තර කරලා තියෙන්නේ එහෙනම්? අරහත්ත්වයට පත්වීමේ අදිෂ්ඨානයෙන් යුතුව සිතේ සමාධියක් ඇති වෙනවා. එහෙම නැත්නම් සිතේ එකඟ බවක් ඇති වෙනවා. ආන් ඒකට කියනවා චිත්ත සමාධිය කියලා. ඊට පස්සේ තවත් සමාධියක් තියෙනවා. ඒ මොකද්ද? විමර්ශන සමාධිය. ඒක තේරුම මොකද්ද? අරහත්ත්වයට පත්වීමේ අදහසින් යුක්තව හොඳට නුවණින් විමසනවා. විමසනකොට හිතේ සමාධියක් ඇති වෙනවා. සිතේ එකඟ බවක් ඇති වෙනවා. ආන් ඒකට කියනවා විමර්ශන සමාධිය. ඒතර ඡන්ද සමාධිය, වීරිය සමාධිය, චිත්ත සමාධිය, විමර්ශන සමාධිය කියලා හතරක් සමාධි තියෙනවා. එතකොට මාතක තියාගන්න ලේසි. එතකොට ඕක තමයි සමාධිය. ඡන්ද සමාධිය කියලා කියන්නේ ඕක. ඊට පස්සේ ඕන තවත් වචනයක් තියෙනවා මිතගෙන ගන්න. මොකද ඒක? ප්‍රධාන සංඛාර කියන වචනේ තේරුම. ඕන්න ඒක විස්තර කරනවා කොහොමද? අනුප්පන්නානම් පාපකාරං අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඡන්දං ජනේති වායමිති විරියං ආරම්භති චිත්තං පග්ගන්නාති පදහති. ඊට පස්සේ උප්පන්නානම් අකුසලානම් ධම්මානම් පහනාය ඡන්දං ජනේති වායමිති විරියං ආරම්භති චිත්තං පග්ගන්නාති පදහති. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. ඊට පස්සේ එක මොකද්ද? උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝබායාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමිති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. ඉමේ උච්ඡන්ති පදාන සංඛාරා. ඔන්න පදාන සංඛාර කියන්නේ නම් මොකද්ද? සතර සම්‍යප්පදාන වීරියට. දැන් ඔන්න සිංහල තේරුම. පදාන සංඛාර කියන්නේ මොකද්ද? එතකොට සතර සම්‍යප්පදාන වීරිය. සිංහලෙන් කොහොමද කියන්නේ? නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවා ගැනීමට වීරිය කිරීම. දෙවෙනි එක උපන්නා වූ අකුසලයන් ප්‍රහාණය කිරීම පිණිස වීරිය කිරීම. තුන්වෙනි එක නූපන් කුසල් උපදවා ගැනීමට වීරිය කිරීම. හතරවෙනි එක උපන් කුසල් පිරිහෙන්න දෙන්නේ නැතුව දියුණු කර ගැනීම පිණිස පවත්වා ගන්න වීරිය. ආන් ඔය වීරිය හතරට කියනවා පදාන සංකාර කියලා. දැන් ඔන්න ඡන්ද කියන වචනේත් හරි. සමාධි කියන වචනේත් හරි. පදාන සංකාර කියන වචනේත් තේරුම හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. ඉර්ධි කියන්නේ මොනවද එතකොට? එක එක ඉර්ධි ප්‍රතිහාරය පාන එක. දැන් ඔය තියෙන එක්කෙනෙක් වෙලා ඉඳලා බොහෝ දෙනෙක් එනවා. ඊට පස්සේ ගස් ගල් විනිවිද යනවා. ආන් ඒවට කියනවා ඉර්ධි කියලා. ඊට පස්සේ පාද කියන්නේ ඉර්ධි ලබා ගන්න තියෙන මග. ඒකට කියනවා පාද කියලා. එතකොට ඉර්ධි පාද කියන්නේ ඉර්ධි ලබා ගන්න තියෙන මග. එතකොට ওই වචනේ තේරුම දැන් ඔක්කොම වචන ටිකේ තේරුම තියෙනවා. මොකද ඡන්ද කියන්නේ එතකොට මොකද්ද? අරහත්ත්වයට පත්වීමේ කැමැත්ත. සමාධිය කියන්නේ මොකද්ද?
අරහත්ත්වයට පත්වීම කැමැත්තෙන් යුතුව භාවනා කරනකොට හිතේ සමාධියක් ඇති වෙනවා නම් ඒ සමාධිය හෝ හිතේ එකඟ බවට කියනවා ඡන්ද සමාධිය. ප්‍රධාන සංකාර කියන්නේ සතර සම්‍යප්පදහන වීරිය. ඉරදී කියන්නේ ඉරදී, පාද කියන්නේ ඉරදී ලබා ගන්න තියෙන මග. එතකොට ඕන ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියන වචනේ තේරුම. දැන් සිංහලෙන් කොහොමද කියන්නේ අපි? අරහත්ත්වයට පත්වීමේ කැමැත්තෙන් යුතුව හිතේ එකඟ බවක් ලබනවා නම් ඒ එකඟ බවත් එක්කම සතර සම්‍යප්පදාන වීරියෙන් යුතුව ඡන්ද ඉර්ධිපාදේ වඩනවා නම් ආන් ඒකට කියනවා ඡන්ද ඉර්ධිපාදය. ඊට පස්සේ වීරි ඉර්ධිපාදේ කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත්වීමේ වීරියෙන් යුතුව භාවනා කරන හිතේ එකඟ බවක් ඇති වෙලා ඒ එකඟ බවත් එක්කම අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය කරනවා. ආන් ඒකට කියනවා වීරිය ඉර්ධිපාදය. චිත්ත ඉර්ධිපාදය කිවිතකොට අරහත්ත්වයට පත්වීමේ කැමැත්තෙන් මේ සිතෙන් යුතුව අදිෂ්ඨානයෙන් යුතුව හොඳට භාවනා කරනවා. කරනකොට හිතේ එකඟ බවක් සමාධියක් ලැබෙනවා. ඒ සමාධියත් එක්කම යා අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය වඩනවා. ආන් ඒකට කියනවා චිත්ත ඉර්ධිපාදය. වීමංසා ඉර්ධිපාදය කිවි තේරුම් මොකක්ද? එතකොට අරහත්ත්වයට පත්වීමේ අදහසින් යුත් හොඳට නුවණින් විමසනවා. විමසනකොට හිතේ එකඟ බවක් සමාධියක් ලැබෙනවා. ආන් ඒ සමාධිය තුළ පිහිටලා අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය කරනකොට ඔන්න වීමංසා ඉර්ධිපාදේ වැඩෙනවා. එහෙනම් ඉර්ධිපාද හතර වැඩෙන්නේ කොහොමද? ආන් අදහස හරියටම තියෙන්න ඕනි. අදහස තියෙන්න ඕනි අරහත්ත්වයට පත්වීම සසර දුකින් නිදහස් වෙන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න, රාග දේශම දුරු කරන්නම අදහසින් තමයි ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඕනි. එතකොට තමයි ඉර්ධිපාද වෙඩෙන්නේ අපි තුල. නැත්නම් ඉර්ධිපාද වෙඩෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඉර්ධිපාද හතර වඩන විදිය ඔන්න විස්තර කරනවා ඊළඟ සූත්‍ර දේශනාවේ. මොකද්ද ඊළඟ දේශනාව? විභංග කියන සූත්‍ර දේශනාව. එතකොට විභංග කියන්නේ බෙදලා විස්තර කරන සූත්‍රය. දැන් ඉර්ධිපාද හතර පුරුදු කරන විදිය ඔන්න මේ දේශනාව විස්තර කරනවා. දැන් බලන්න එහෙනම් තේරුම් ඔක්කොම මේ සූත්‍රේ පොත් වහන්සේගේ සංයුත්තේ ඉර්ධිපාද සංයුත්තේ ඔක්කොම තියෙනවා. දැන් ඉර්ධිපාද වඩලා අගතනතුර ගත්තේ කවුද? මුගලන් මහරහතන් වහන්සේගේ ඉර්ධි කොහොමද? ඒ ඉර්ධි සමකර හම් දෙවෙනියා වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. දවසක් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඔන්න කම්මැලි කමෙන් ඉන්නවා මිගාර මාතු පාසාදී. භාවනා කරන්න කම්මැලි කමෙන් ඉන්නවා. ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. නිදාගෙන එක එක කතා කර කර ඔයෙ ඉන්නවා ස්වාමීන් වහන්සේලා. මේක දැනගෙන බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා ආයස්මතුන් ගිහිල්ලා මිගාර මාතු පාසාදේ ඉන්න භික්ෂූන් වහන්සේලා සංවේගයට පත් කරන්න කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ වැඩියා. වැඩලා මොකද කළේ? මහාපට ඇඟිල්ලෙන් මෙන්න මිගාර මාතු පාසාදේ හොල්ලනවා, කරකවනවා. කොහොම ඇතිද? භූමිකම්පාවක් වගේ තියෙන්නේ නැති නේද? ඔක්කොම බය වුණා ස්වාමීන් වහන්සේලා. ජනෙල් වලින් දොරවල් වලින් එළියට පැනලා දැන් හොඳටම බය වෙලා. එළියේ ඉන්නකොට මෙන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද මේ කලබලෙන් බය වෙලා වගේ? අනේ ස්වාමීනි, මේ මිගාර මාතු පාසාද කියන්නේ මහා ගොඩනැගිල්ලක්. හොඳට පොළොව යටට හාරලා හදපු ගොඩනැගිල්ලක් මෙන්න හෙලවෙන්න ගත්තා කිව්වා.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හා හා ඒක ඒ පුළඟට නෙවෙයි භූමිකම්පාවකුත් නෙවෙයි ඔබලාගේම සහෝදර මුගලම් මහරහතන් වහන්සේගේ වැඩක් කිව්වා. මේ මිගාර මාතුපාසාදේ හොල්ලාවේ මහපට ඇඟිල්ලෙන් කිව්වා. එහෙනම් ඔබලාත් වීරිය වඩන්න කිව්වා මුගලම් වගේ වෙන්න. මුගලම් මහරහතන් වහන්සේ වගේ වෙන්න හොඳට වීරිය වඩන්න. ඒ නිසා ඍද්ධිපාද හතර පුරුදු කළ යුතුයි කියලා අවවාද කළා. ඔන්න ඒ කාලේ වැඩ. තව හොඳ සිද්ධියක් තියෙනවා මුගලම් මහරහතන් වහන්සේගේ. කවුද දමනය කළේ? නන්දෝපනන්ද නාගරාජයාගේ දමනේ. හිතන්න බෑ පුදුම එකක් ඒක. ඒ තරම් දමනයක් අපට හීනෙකින්වත් හිතන්න බෑ. ඒක විස්තර කරනවා ඔන්න මේ බුදුරජාණන් වහන්සේත් තව රහතන් වහන්සේලා තවසා දිව්‍ය ලෝකේ චාරිකාව වඩිනවා. අහලා තියෙනවද නේද? චාරිකාව වඩිනකොට මේ නාගරාජයා කල්පනා කළා මගේ මේ විමානේ උඩින් යන මේ මුඩු මහනෝ කවුද? හිටපල්ලක මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා කේන්ති ගියා. කේන්ති ගෙහිල්ලා ඒ නාගරාජයා උඩට ඇවිල්ලා ඒ තවදසා දිව්‍ය ලෝකෙම වැහෙන්න පෙනේ මවා ගත්තා. මහමේරු පර්වතේ වටේම ඔතා ගත්තා. දැන් කොහොම ණයෙක් වෙන්නේ නැතිද? තවදසා දිව්‍ය ලෝකෙ කුඩේකින් වගේ වහගන්න පෙනේ ලොකු කරගන්න. ඒ වගේ මහා බලවත් නාගයෙක් දැන් මෙයා වහගෙන ඉන්නවා. රටපාල මහරහතන් වහන්සේත් වඩිනවා බුදුරජාණන් වහන්සේත් එක්ක. ඇහුවා ස්වාමීනි වෙනද වගේ නම් නෙවෙයි අද වෙනසක් තීරෙනවා කිව්වා. වෙනද නම් අපි මෙතනින් යනකොට තවතිසා දිව්‍ය ලෝකේ අපිට පේනවා. සද්දේවිඳුගේ වෛජයන්ත ප්‍රාසාදයක් අපට පේනවා. මහමෝධේ කෙළවර දෙකක් පේනවා. අද පේන්නේ නැහැ නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අමුතු වැඩක් නෙවෙයි මේ නාගරාජයා කිපිලා අපි යනවා කියලා ඔය ඉර්ධියක් පාන්න කිව්වා. අනේ ස්වාමීනි මං ඒ නාගරාජයා දමනය කරන්නද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා රට්ටපාල ඔබට බෑ ඒක කිව්වා. ඔබ පැත්තකට වෙලා ඉන්න කිව්වා. ඊට පස්සේ ඔන්න තවත් ස්වාමීන් ආසනමං අවසර ඉල්ලුවා. ඒ දුන්නෙත් නෑ. අන්තිම රහතන් වහන්සේලා අවසර ඉල්ලන ඉල්ලනවා දෙන්නේ නෑ. මුගලම් මහරහතන් වහන්සේ අන්තිමටම ඉදලා කියනවා ස්වාමීනි මන් දමනය කරන්නද? මුගලන්ට නම් පුළුවන් කියලා. ඔන්න අවසර හම්බ වුණා. ගියා නාගරාජයා ළඟට. මුගලම් මහරහතන් ඒ නාගයාට වඩා විශාල නාගයෙක්ගේ වේශයක් ඉර්ධියක් මවාගෙන හොටේට හොටේ තියාගෙන ඉන්නවා. වැළුව නාගරාජ හරි වැදී මට වඩා ලොකු නාගයෙක් මගේ ඉස්සරහනේ කවුද මේ කියලා ඇහුවා. හද්ද නෑ මුගලම් මහරතනේ දැන් ඉර්ධියේ. ඊට පස්සේ මේ නාගරාජයා කල්පනා කළා මූ දමනය කරන්න ඕන කියලා විසදුමක් හිටා. මුගලම් මහරතන ඊට වඩා විසදුමක් ඉර්ධියෙන් ඇහුවා. දමනය වුණා ටික. ඊට පස්සේ කල්පනා කළා නෑ නෑ දමනය වෙන්නේ නෑ. ඒ නිසා මං ගින්දර පිට කරන්න ඕනෙලා ගින්දර පිට කරනවා මේ නාගරාජයා. මුගලම් මහරහතන් ඊට වඩා සැරගින්න ඍද්ධිම කොහොම ඇතිද ඉතකට? මේ ඍද්ධිපාද හතර වඩලා දියුණු කරගත්ත හිත. දැන් බලන්නකෝ අපේ හිත පුංචි දෙයටත් නැමෙනව නේද? පොඩි දෙයක් අපිට අතහැර ගන්න බෑ මේ හිතෙන්. හැබැයි හිත දියුණු කරගන්න පුළුවන්. බලන්නක මුගලම් මහරහතන් කොච්චර හිත දියුණු කරගත්තද කියලා. අන්තිමට මොකද උනේ? දැන් ටික ටික දමනය වෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියා. දැන් මු කල්පනා කළා ගින්දර පිට කළා ඒ හරි ගියෙත් නෑ. එහෙනම් මෙයා වංචාවෙන් තමයි දමනය කරන්න තියෙන්නේ. චාටු බසක් දෙතණ්ඩෝනේ කියලා. ඔබ කවුද කියලා ඇහුවා. එතකොට මුගලම් මහරහතන් මම තමයි මහා මුගලම් කියන්නේ කිව්වා.
එහෙනම් ඔබ ඔය වේශය අත්හැරලා පීවිසි මේ ශ්‍රමණ වේශයක් ගන්න කිව්වා. මොගල මහරතන් ශ්‍රම භික්ෂුවක් වගේ පිරිහිටියා. දැන් කල්පනා කළා දැන් තමයි හොඳම වැඩේ කියලා කට ඇරියා. මොගල මහරත කටි අස්සට රිංගුවා. දැන් බඩට ගිහිල්ලා බඩේ සක්මන් කරනවා. දැන් මේ නාගරාජයට හොඳටම බඩ රිදිනවා. දැන් බඩේ සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා මුගලන් මහරතන ඍදි බලයේ සාකච්ඡා කරනවා කියනවා. මුගලන් පරිස්සමෙන් පරිස්සමෙන් කිව්වා. ඔය නාගරාජයා මහා කපටි දරුණු එක්කෙනෙක් කිව්වා. එතන තමයි හොඳම ප්‍රකාශය කරන්නේ මුගලන් මහරතන් වහන්සේ. මුගලන් මහරතන කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නාගරාජයා කවුද? මේ වගේ දෙන්නෙක් නෙවෙයි. මේ වගේ තුන් දෙනෙකුත් නෙවෙයි. මේ වගේ සීයකුත් නෙවෙයි. මේ වගේ ලක්ෂයකුත් නෙවෙයි. මේ වගේ නාගයෝ කෝටියක් ආවත් මට දමනය කරන්න පුළුවන් කිව්වා. කොහොමද හැකියාව? මේ ඍද්ධිපාද හතර දියුණු කළා. කෝටියක් ඒ වගේ නාගයවත් මට පුළුවන් දමනය කරන්න කිව්වා. අන්තිමට කටෙන් එළියට ආවා. මේ නාගයා විස දලවලින් විස විද්දා. මුගලන් මහරතන් එක්ක සැනේකින් ධ්‍යාන වලට සමවැදුණා. කරගන්න දෙයක් නැහැ නාගයාට. අන්තිමට නාගයා හොඳට බය වුණා. මුන්නාන්සෙනම් දමනය කරන්න මට බෑ කියනකොටම ගුරුලෙක්ගේ වේශයක් මවා ගත්තා. මුගලන් මහරතන් ගුරුලට බයයි. නාගයා දුවන්න ගත්තා. පිටවස්සෙන් එළවගෙන ගියා. අන්තිමට වැඳගෙන කියනවා, අනේ නා ගුරුල, ඔබ මුගලන් මහරහතන් වහන්සේනේ ඔය ඉන්නේ. ඒ නිසා මාව අත්හරින්න, මට පීඩා කරන්න එපා. මං ඔබ වහන්සේ සරණ යනවා කිව්වා. දැන් කවුද සරණ යන්නේ? මුගලන් මහරහතන්. හොඳටම බය වෙලා. ඊට පස්සේ මුගලන් මහරහතන් කියන්නේ, නෑ නෑ, මම නෙවෙයි. මං සරණ ගියාට ඔබට වැඩක් නෑ. අපේ භාග්‍යතුන් වහන්සේත් මේ ළඟම වැඩ ඉන්නවා. උන්වහන්සේ ඔබ සරණ යන්න කිව්වා. ඊට පස්සේ ඔන්න සරණ ගියා. එදාගින් පස්සේ නාගයාට කට උතර නැතුව ගියා. දැන් බලන්න ඍද්ධිපාද හතර වඩලා දියුණු කළා. මුගලන් මහරතන හිත කොච්චර දියුණු කරගත්තද? ඉතින් අපේ හිතත් ඔය වගේ හිතක් තියෙන්නේ. මේ දියුණු කරන්න පුළුවන් හිතන් අපි ඒ දියුණු කරන්න පුළුවන් හිතක් කියලා අපි දන්නේ නැහැ. පූංචි පූංචි දේවල් වලට අපි නොමග ගිහිල්ලා මහා පව් කරගෙන දුගතිය යනවා, අපරාධීති. ඉතින් ඒක නිසා හොඳට හිතට ගත්තොත් මේ හිත කියන්නේ දියුණු කරගන්න පුළුවන් එකක්. දියුණු වෙන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි. ඉතින් ඔය විදියට ඍද්ධිපාද ගැන ගොඩාක් විස්තර තියෙනවා. ඍද්ධිපාතිහාරයේ පාප සිදුවීම් ගොඩාක් තියෙනවා. මේ ඍද්ධිපාද හතර දියුණු කළා. ඔන්න ඊට පස්සේ ඍද්ධිපාද හතර වඩන විදිය විස්තර කරනවා. කොහොමද? පින්නත් මහණෙනි, පාලියෙන් කියන චත්තාරෝ මේ භික්කවේ ඍද්ධිපාදා භාවිතා බහුලී කතා මහප්පලා හොන්ති මහානි සංසා. මේ ඍද්ධිපාද හතර වැඩුවොත් මහත්ඵල මහනිසංස ලැබෙනවා කිව්වා. කතම් භාවිතාච භික්කවේ චත්තාරෝ ඍද්ධිපාදා. කොයි විදිහට වැඩුවොත්ද මේ ඍද්ධිපාද හතරින් මහත්ඵල මහනිසංස ලැබෙන්නේ කියලා. ඔන්න එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ඉද භික්කවේ ඡන්தோ න ච අතිලීනෝ භවිෂ්‍යති. ඔන්න මේ හතර මතක තියාගන්න ඕනේ. ඍද්ධිපාද හතර භාවනා වශයෙන් පුරුදු කරන විදිය කොහොමද විස්තර කරන්නේ? ඉතිමේ ඡන්தோ න ච අතිලීනෝ භවිෂ්‍යති. මාගේ කැමැත්ත ඊතා ලිහිල්ව ගත එකක් නොවන්නේය කියලා ඉක්මෙන්න කියලා. ඊට පස්සේ දේශනා කරන ච අතිපග්ග හේතෝ භවිස්සති. මාගේ කැමැත්ත ඊතා දැඩිව ගත එකක් නොවන්නේය. ඊට පස්සේ නච අජ්ජත්තං සංකිට්ඨෝ භවිස්සති. මාගේ කැමැත්ත
තමා තුළ සැඟවුණ එකක් නොවන්නේය. ඊට පස්සේ නැච බහිද්දා විකිත්තෝ භවිස්සති. මාගේ කැමැත්ත බාහිරට විසිරුණු එකක් නොවන්නේය කියලා හතරක් තියෙනවා හික්මෙන්. ඔය හතරින් තමයි බැලන්ස් කරගන්න අපේ වචනින් කියනවනම්. කැමැත්ත බැලන්ස් වෙන්න ඕනි. සමබර වෙන්න ඕනි. සමබර නොවුනොත් කැමැත්ත හරියන්නේ නැහැ. වීරියත් ඔය විදිහටම සමබර වෙන්න ඕනි. සිතත් සමබර වෙන්න ඕනි. නුවණින් විමසීමත් සමබර වෙන්න ඕනි. සමබර කරගන්න විදිය තමයි මේ විස්තර කරන්නේ. කොහොමද සමබර වෙන්නේ කැමැත්ත? මාගේ කැමැත්ත ඊතා ලිහිල්ව ගත එකක් නොවන්නේය. එහෙම මතක තියාගන්න. මාගේ කැමැත්ත ඊතා ලිහිල්ව ගත එකක් නොවන්නේය. දෙවෙනි එක, මාගේ කැමැත්ත ඊතා දැඩිව ගත එකක් නොවන්නේය. මාගේ කැමැත්ත තමා තුළ සැඟවුණ එකක් නොවන්නේය. මාගේ කැමැත්ත බාහිරට විසිරුණු එකක් නොවන්නේ. දැන් කල්පනා කරන්න තීරුව මොකද්ද කියලා. එතකොට වීරිය කොහොමද සම්බර කරගන්නේ? මාගේ වීරිය ඊතා ලිහිල්ව ගත එකක් නොවන්නේ. මාගේ වීරිය ඊතා දැඩිව ගත එකක් නොවන්නේය. මාගේ වීරිය තමා තුළ සැඟවුණ එකක් නොවන්නේය. මාගේ වීරිය බාහිරට විසිරුණු එකක් නොවන්නේය. ඊට පස්සේ අදිෂ්ඨානය කොහොමද? මාගේ අදිෂ්ඨානය ඉතා ලිහිල්ව ගත එකක් නොවන්නේය. මාගේ අදිෂ්ඨානය ඉතා දැඩිව ගත එකක් නොවන්නේය. මාගේ අදිෂ්ඨානය තමා තුළ සැඟවුණ එකක් නොවන්නේය. මාගේ අදිෂ්ඨානය බාහිරට විසිරුණු එකක් නොවන්නේ. නුවණින් විමසීමත් ඔය හතරටම දාන්න ඕනේ. කොහොමද? මාගේ නුවණින් විමසීම ඊතා ලිහිල්ව ගත එකක් නොවන්නේය. මාගේ නුවණින් විමසීම ඊතා දැඩිව ගත එකක් නොවන්නේය. මාගේ නුවණින් විමසීම තමා තුල සැඟවුණ එකක් නොවන්නේය. මාගේ නුවණින් විමසීම බාහිරට විසිරුණු එකක් නොවන්නේය. ඔන්න බැලස් කරගන්න විදිය. දැන් ඕකේ තේරුම මොකද්ද? මාගේ කැමැත්ත ඊතා ලිහිල්ව ගත එකක් නොවන්නේය කියන එකේ තේරුම මොකද්ද? දැන් අපිට එනවනේ මොකද්ද මේකේ තේරුම කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ තේරුමත් මේ සූත්‍රෙම විස්තර කරනවා. අපිට ආය අමාරු නෑ. ඒකයි මේ සංයුත්ත නිකායේ මේ කොටස ගොඩාක් වැදගත්. අපිට මේ කොටස සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න. ඊට පස්සේ තවත් තියෙනවා ක්‍රමයන්. ඒ තමයි පච්චාපුරේ සංඥා කියලා තව කොටසකුත් තියෙනවා. පච්චාපුරේ සංඥාව කියන්නේ යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ. පෙර යම්සේනම් පසුත් එසේය. පසු යම්සේනම් පෙරත් එසේය. ඊට පස්සේ යථාදෝ තථා උද යට යම්සේනම් උඩත් එසේය. උඩ යම්සේනම් යටත් එසේය. යථාදිවා තථා රත්තෙන් දහවල් කාලයේ යම් ආකාරයෙන් රාත්‍රියත් ඒ ආකාරයෙන්මයි. රෑ යම්සේනම් දහවලත් එසේමයි කියලා ඔන්න පච්චාපුරේ සංඥාව කියලා ක්‍රම තුනකුත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉති විවටේන චේසා අපරියෝ නද්ධානේන සම්පස් සම්ප භාසං චිත්තං භාවේති. ආලෝක සංඥා වඩන විදිය තමයි එතන විස්තර කරන්නේ. ඔන්න ඔය ටික තමයි කෙටියෙන් මේ විභංග සූත්‍රයේ විස්තර කරන්නේ. දැන් ඔය කෙටියෙන් කියපු එක එකින් එක විස්තර කරලා තියෙනවා. පළවෙනි එක මොකද්ද? කතමාච බික්කවේ අතිලීනෝ චන්දෝ. මොකක්ද මහණෙනි අතිලීන කැමැත්ත කියන්නේ? ඊතා ලිහිල්ලගත් කැමැත්ත කියන්නේ මොකද්ද? දැන් අපිට එහෙම කැමැති තියෙනවද නැද්ද? කොහොමද තියෙනව කියලා දැනගන්නේ? සූත්‍රය ඉගෙන ගන්න ඕනේ. එතකොටයි දැනගන්නේ අපට මේ විදියට කැමැත්තක් තියෙනවා කියලා. චන්දෝ
කෝසජ්ජ සහගතු කෝසජ්ජ සම්පයුත්තු. ඔන්න කැමැත්තක් තියෙනවා කම්මැලිකමෙන් යුක්තව. කම්මැලිකමත් එක්ක මිශ්‍ර වෙච්ච කැමැත්ත අපිට තියෙනවද නැද්ද? සමහර වෙලාවට භාවනා කරන්න හරි කම්මැලි. කම්මැලිකමත් එක්ක මිශ්‍ර වෙලා හැබැයි කැමැත්තකුත් තියෙනවා. නැද්ද එහෙම අවස්ථා? ඕ සමහර වෙලාවට හරි ඇඟවැලි කඩනවා, හරි ඈනුන් යනවා. හැබැයි භාවනා කරන්න කැමැත්තකුත් තියෙනවා. ඒ කම්මැලිකමත් එක්කම කම්මැලිකමත් එක්ක මිශ්‍ර වෙච්ච කැමැත්තක් තිබ්බොත් කැමැත්ත සාර්ථක නැහැ. ඔන්න ලිහිල්ල ගත්ත කැමැත්ත. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් කම්මැලි, දැන් මොකක්වත් කරන්න බෑ කියලා දැඩි වීරිය ගන්නවා කැමැත්තක්. මම කොහොම හරි කරනවා කියලා දැඩි වීරියක් ගත්ත හැටිය මොකද වෙන්නේ? ඔන්න ඊළඟ විස්තර කරනවා. කතමාච භික්කවේ අති පග්ගහිතෝ චන්දෝ යෝහි භික්කවේ චන්දෝ උද්දච්ච සහගතෝ උද්දච්ච සම්පයුත්තෝ. ඔන්න හිත විසිරෙන්න ගන්නවා. විසිරීමත් එක්ක එකතු වෙලා තියෙන්න පටන් ගන්නවා කැමැත්ත. දැන් ඕක අපිට තියෙනවද නැද්ද? අපි ඔක්කොටම ඔය ස්වභාවය තියෙනවා. අපි කම්මැලිකමින් යුක්තව කැමැත්ත තියෙනවා අපි තුළ. ඊට පස්සේ කම්මැලිකම දුරු කරන්න කියලා දැඩි වීරියක් ගන්නවා. දැඩි වීරිය ගත්ත හැටිය ඔන්න හිත විසිරෙන්න ගන්නවා. ඒ හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ එක තමා තුළ සැඟවුණ කැමැත්ත කියන්නේ චන්දෝ තීන මිද්ද සහගතෝ තීන මිද්ද සම්පයුත්තෝ කියනවා. නිදි මතෙන් යුක්තව නිදි මතත් එක්ක මිශ්‍ර වෙච්ච කැමැත්තක් තියෙනවා. දැන් නම් ඇවිල්ලා ඒක වනහන්න කැමැත්තකුත් තියෙනවා නේද? හැබැයි නිදි මතත් එක්ක මිශ්‍ර වෙලා දැන් තියෙන්නේ. නිදි මතත් එක්ක එකතු වෙලා නිදි මතත් එක්ක මිශ්‍ර වෙච්ච කැමැත්තකුත් අපට තියෙනවා. බලන්න නැද්ද කියලා භාවනා කරනකොට. හැබැයි ලොකු කැමැත්තක් තියෙනවා. නිදි මතේ වැටි වැටි නිදි කිර කිර ඔළුව වැටි වැටි තමයි වීරිය කරන්නේ. කැමැත්ත ඇති තියෙන්නේ තමන්ට. එතකොට ආන් එහෙම කැමැත්තක් තිබ්බා කියලා ඉරිදිපාද වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා ඔන්න වැඩිපුරම අපිට තියෙන එක මොකද්ද? ඊළඟ එක මොකද්ද? බහිද්දා වික්කිතා චන්දු යෝහි භික්කවේ චන්දෝ බහිද්දා පංචකාම ගුණේ ආරබ්බ අනුවික්ඛිතෝ අනුවිසතු. පංචකාමයන් සමග මිශ්‍ර වෙලා පංචකාම අරමුණුත් එක්ක කල්පනා කර කර කැමැත්තකුත් තියෙනවා. ඔන්න මෛත්‍රී භාවනාවත් කරනවා. ඔන්න ගෙදර සිහි කරනවා. රූපත් මතක් වෙනවා, ශබ්දත් මතක් වෙනවා, ගඳ සුවඳටත් හිත යනවා, රසත් මතක් වෙනවා, පහසත් මතක් වෙනවා. මිශ්‍ර වෙලා හැපි හැපි භාවනා කරනවා. කැමැත්ත තියෙනවා. භාවනා කරන්න කැමැත්තක් තියෙනවා. හැබැයි පංචකාමයන් සිහි කරන්නත් කැමැත්තක් තියෙනවා. දෙක මිශ්‍ර වෙලා. එහෙම වුණත් හරියන්නේ නැහැ. දැන් බලන්න එහෙනම් කොච්චර බැලන්ස් කිරිල්ලක් කරන්න ඕනේ ඉරිදිපාදේ වඩන්න. හොඳ බැලන්ස් කිරිල්ලක් වින්ඩෝන ඉතා ලිහිල්ල ගත්තොත් කම්මැලිකමත් එක්ක එකතු වෙනවා. දැඩිව ගත්තොත් විසිරෙන්න ගන්නවා. ඊට පස්සේ දෙකම නැති වුණොත් නිදිමතත් එක්ක මිශ්‍ර වෙනවා. නැත්තම් පංචකාම අරමුණක් එක්ක හිත විසිරි විසිරි කැමැත්ත තියෙනවා. ආන් ඔය හතරෙන් බේරුණාට පස්සේ තමයි ඡන්ද ඉර්ධිපාදී වැටෙන්නේ. එහෙනම් අමාරුද ලේසිද? එහෙනම් ඒ මාත්‍රිකාව අත්හරිනු නේද? අමාරු දේවල් නේද? ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරගෙන අපි යන් නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටසක් තමයි මේක. ආයි වෙන් කරන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දුකෙන් නිදහස් වෙන එක හරීම දුෂ්කර කටයුත්තක් කිව්වේ ඒකයි. මේක හොඳ පරිස්සමෙන් හොඳ කල්පනාවෙන් ඒ පැත්තට අපේ හිත එකග වෙන්නේ නැත්තේ ඒකයි. එකපාර
අපි භාවනා කරනවා කරනවා හිත එකක වෙන්නේ නැත්තේ මේ දෝෂ අපි තුල තියෙනවා. සමහර වෙලාවට අපි එච්චර ලොකුවට කැමැත්ත ගන්නෙ නැහැ. සමහර වෙලාවට දෙඩිව ගන්නවා, මං කොහොම හරි භාවනා කරනවා හිත එක කර ගන්නවා කියලා දෙඩිව ගන්නවා කැමැත්ත. ගත හැටි හිත විසිරෙනවා දන්නෙම නැහැ. ඊට පස්සේ කල්පනා කරනවා දැන් ලිහිල්ව ගන්නෙත් නැහැ. දැඩිව ගන්නෙත් නැතුව ඉන්නකොට ඔන්න නිදි මතට යනවා. නිදි මතට මිශ්‍ර වුණාට පස්සේ ඒ වැඩෙන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් බාහිර අරමුණු වලට ඌගාලා විසිරෙන හැම දෙයක්ම අරමුණු වෙන එක එක දේවල්. ඒ හිත එකඟ වෙන්නෙත් නැහැ. ඉතින් එහෙනම් ඔය හතරෙන්ම බේරෙන්න ලොකු උත්සාහයක් වීරියක් Taman තුල තියෙන්න ඕනේ. යනකොට ඒක දැනගන්න ඕනේ. ඒක තමයි සිහියෙන් කරන්නේ අපි. දැන් මගේ හිත හැකිලෙලා තමා තුල සැඟවිලා දැන් කම්මැලි ගමට යොමු වෙලා. එහෙනම් මේකෙන් බේර ගන්න ඕනේ. දැන් මගේ හිත විසිරෙලා ඒවත් දැනගන්නේ සිහි කල්පනාවෙන්. දැන් මං නිදිමතට බර වෙලා. එහෙනම් ඒක දැනගන්නේ සිහි කල්පනාවෙන්. දැන් මගේ හිත බාහිර පංචකාම ආරමුණු වලට විසිරි තියෙනවා කියලා ඒක දැනගන්නේ සිහියෙන්මයි. සිහියෙන් දැනගෙන නුවණින් තේරුම් අරගෙන වීරියෙන් තමයි මේ තුනම හතරම දුරු කරන්න තියෙන්නේ. දැන් කම්මැලි කමත් එක්ක තියෙන මිශ්‍ර වෙලා. ඒක දුරු කරන්න තියෙන්නේ මොකද්ද? කොහමද? වීරියෙන්මයි දුරු කරන්න තියෙන්නේ. ඊට පස්සේ හිත විසිරලා තේනවා. විසිරිච්ච එක දුරු කරන්න තියෙන්නේ මොකෙන්ද? ඒත් වීරියෙන්මයි. ඊට පස්සේ තව නිදිමතට ආවොත් නිදිමත දුරු කරන්න තියෙන්නේ මොකද්ද? ඒත් වීරියෙන්මයි. ඊට පස්සේ පංචකාම ආරමුණු වලට විසිරුණොත් ඒක දුරු කරන්න තියෙන්නේ වීරියෙන්මයි. ආන් ඒකට පස්සේ තියෙන මොකද්ද? ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං. හැම එකකටම වීරිය දාලා තියන්නේ අයි එහෙනම්. වීරියෙන්මයි මේක බැලන්ස් කරගන්න තියෙන්නේ. කරත්ත රෝදේ කඩයනේ කිව්වේ ඒකයි. එහෙනම් වීරිය නැත්තම් ඒක ඉර්ධිපාදයක්වත් වඩන්න බෑ. කැමැත්තත් බැලන්ස් නෑ. ඊට පස්සේ සිතත් බැලන්ස් නෑ. වීරියත් බැලන්ස් නෑ. නුවණින් එමසීමත් සමබර නෑ. එහෙනම් සමබර කරගෙන වඩන්න නම් මේ හතර හොඳට දැනගෙන සීය තියෙන්නම ඕනි. ඊට පස්සේ ඔන්න ඊළඟ එක මොකද්ද? කතමෝච භික්කවේ මේ වීරිය. වීරීර්ධිපාදේ තමා තුළ සැග්මේ ඉතා ලිහිල්ල ගත්ත වීරිය කුමක්ද කියලා අහනවා. මොකද්ද ඉතා ලිහිල්ල ගත්ත වීරිය? කම්මැලිකමෙන් යුක්තව කම්මැලිකමත් එක්ක මිශ්‍ර වෙච්ච වීරියකුත් අපට තියෙනවා. කැමැත්තකුත් තියෙනවා, වීරියකුත් තියෙනවා. ඊට පස්සේ බාහිරට විසිරිච්ච වීරිය මොකද්ද? නැ දැඩිව ගත්ත වීරිය. දැඩිව ගත්ත වීරිය තමයි බාහිරට විසිරෙන්න උද්දච්චයෙන් යුක්තව විසිරි පවතින දැඩිව ගත්ත වීරිය. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ වීරියත් නිදිමතත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. අපි වීරිය කරනවා නිදිමතත් එක්ක මිශ්‍ර වෙලා. නුවණින් විමසීමක් තියෙනවා. නැ වීරිය තියෙනවා. මේ පංචකාම අරමුණුත් එක්ක විසිරි පවතන වීරියකුත් අපි තුල තියෙනවා. අදිෂ්ඨානයත් ඔය හතරම තියෙනවා. තමන් සිත තියෙනවා. ඊතා ලිහිල්ව ගත්ත සිතකුත් තියෙනවා. ඒතකොට කම්මැලිකමත් එක්ක මිශ්‍ර වෙලා තියෙන හිත. ඊතා දැඩිව ගත්ත සිත මොකද? අදිෂ්ඨානය. හිත විසිරෙනවා. ඊට පස්සේ නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච සිතකුත් තියෙනවා. ඊට පස්සේ බාහිර පංචකාම අරමුණුත් එක්ක මිශ්‍ර විසිරිච්ච සිතකුත් තියෙනවා. නුවණින් විමසීමත් එනවා ඔය විදිහටම. ඊතා බොහොම හිමීට සිහි කරනවා භාවනා අරමුණ. සිහි කරනකොට මොකද වෙන්නේ? කම්මැලිකමත් එක්ක මිශ්‍ර වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා නෑ නෑ වේගෙන් භාවනා අරමුණ සිහි කරන්න ඕනි.
ඇයි හිත විසිරෙන නිසා? වේගෙන් භාවනා අරමුණු සීකරන්න ඕනේ කියලා වීරයෙන් කරනවා. එතකොට හිත විසිරෙනවා. ඊට පස්සේ නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච නුවණින් විමසීමකුත් තියෙනවා. භාවනා අරමුණු සීකර කර ඉන්නවා නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච නිදිමතත් එක්ක යුක්තව නිදිමතෙන් යුක්තව නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච නුවණින් විමසීමකුත් තියෙනවා. ඒ වගේම පංචකාම අරමුණු සීකර කර භාවනා අරමුණු සීකරන එකකුත් තියෙනවා. ආන් ඒ විදිහට හතරම බැලැස්සෙන්න ඕනේ කියනවා. 이르දිපාද හතර අපි තුල වැඩෙන්න. එතකොට ඔය විදිහට දැන් ඔය හතර හිනම් මතක තියාගන්න ඕනේ. ඊතා දැඩිව ඊතා ලිහිල්ව ගත්ත කැමැත්තකුත් තියෙනවා. ඊතා ලිහිල්ව ගත්ත වීරියකුත් තියෙනවා. ඉතාලි හිල්ල ගත්ත අදිෂ්ඨානයකුත් තියෙනවා. ඉතාලි හිල්ල ගත්ත නුවණින් විමසීමකුත් තියෙනවා. ලිහිල්ල ගත්ත හැටිය මොකද වෙන්නේ? කම්මැලිකමත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ඉතා දැඩිව ගත්ත කැමැත්තකුත් තියෙනවා. දැඩිව ගත්ත වීරියකුත් තියෙනවා. දැඩිව ගත්ත අදිෂ්ඨානයකුත් තියෙනවා. දැඩිව ගත්ත නුවණින් විමසීමකුත් තියෙන. එතකොට මොකද වෙන්නේ? හිත විසිරෙනවා. හෝ ගාලා. එහෙනම් විසිරෙන එක දැඩිව ගත්තොත් විසිරෙනවා. ඊට පස්සේ නිදිමතත් එක්ක තමා තුල සැඟවුණු කැමැත්තකුත් තියෙනවා. තමා තුල සැඟවුණ වීරියකුත් තියෙනවා. නිදිමතෙන් යුක්ත වීරියකුත් තියෙනවා. නිදිමතෙන් යුක්ත අදිෂ්ඨානයකුත් තියෙනවා. නිදි මතත් එක්ක මිශ්‍ර වෙච්ච නුවණින් විමසීමකුත් තියෙනවා. ඊට පස්සේ මේ ඊළඟ හතර මොකද්ද? ඊතා දැඩිව ගත්ත නුවණින් විමසීමක් තියෙනවා. ඊතා ලිහිල්ල ගත්ත නුවණින් විමසීමක් තියෙනවා. තමා තුළ සැඟවුණු නුවණින් විමසීමක් තියෙනවා. බාහිරට විසිරිච්ච නුවණින් විමසීමකුත් තියෙනවා. ඕන් ඔය හතරෙන්ම බේරෙන්න තමයි වීරිය වඩමින් අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය කරමින් තමයි 이르දිපාද හතර සමබර කර ගන්න තියෙන්නේ. දැන් ඕක අපි කරන්න ඕන එකද නැති එකද? කොහොමද කරන්නේ? තමන්ට හිටපු ගමන් හිතට එනවා ඊතා ඉක්මනින් ධර්මය අවබෝධ කරන්න ඕනි. ඉක්මනින් මේ හතර පායෙන් නිදහස් වෙන්න ඕන එක දැඩි අදිෂ්ඨාන ඇති කර ගන්නවා. දැඩිව ගත්ත හැටිය ඔන්න හිත විසිරෙන්න ගන්නවා. ඊට පස්සේ විසිරෙනකොට කල්පනා කරනවා නෑ නෑ දැන් හිත විසිරෙනවා ටිකක් විසිරෙන එක අඩු කරගන්න ලිහිල් කරන්න ඕනේ කියලා. ලිහිල් වෙච්ච හැටිය බිඳුවට වැටෙනවා. එතකොට කම්මැලි කමත් එක්ක මිශ්‍ර වෙනවා. එහෙම නැත්නම් නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච කැමැත්තකුත් නැත්නම් නිදිමතත් එක්ක මිශ්‍ර වුණොත් හොයන්න බෑ වැඩි. ඇයි ඒ? නිදිමතත් එක්ක මිශ්‍ර වෙලා අපි කල්පනා කරනවා. එතකොට නිදිමතේටද වැඩි හිත යන්නේ භාවනා අරමුණට වැඩි හිත යන්නේ? ආ නිදිමතේ ආස්වාදයට අපේ හිත යනවා වැඩි, භාවනා අරමුණට හිත යනවා අඩුයි. එතකොට නිදිමතෙන් ලැබෙන සැපයට අහු වුණාට පස්සේ ආන් ඒ සැපය ඔස්සේ අපේ හිත යනවා. භාවනා අරමුණ සීකරන වගේ තේරෙනවා. හැබැයි වැඩිපුර ගිහිලා තියෙන්නේ නිදිමතට. ඊට පස්සේ නිදිමතට අහු වුණාට පස්සේ ඒකෙන් බේරෙන්න හරි අමාරුයි. ඇයි ඒ? නිදිමතෙන් ලැබෙන සැපය වැඩි නිසා ඒ නිදිමතෙන් බේරෙන්න හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ එපා වෙන්නේ නැති කරුණු තුනෙන් එකක් මොකද්ද? නිදිමත කියලා. කොච්චර නිදාගත්තත් එපා වෙන්නේ නැහැ. ඒකේ ආස්වාදේ වැඩි. ඒ නිසා අපි නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච කැමැත්තකුත් අපට තියෙනවා. නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච අදිෂ්ඨානයකුත් තියෙනවා. නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච වීරියකුත් තියෙනවා. නිදිමතත් එක්ක මිශ්‍ර වෙච්ච නුවණින් විමසීමකුත් තියෙනවා. ඉතින් ඔය හතරෙන්ම බේරෙන්න නම් ඒ හතර මතක තියාගන්න ඕනි. ඔන්න දැන් මගේ හිත හැකිරෙලා. ඔන්න මගේ හිත දැන් විසිරෙලා.
ඔන්න දැන් මගේ හිත නිදිමතත් එක්ක මිශ්‍ර වෙලා ඔන්න දැන් මගේ හිත බාහිර පංචකාම අරමුණුත් එක්ක විසිරලා පවතින්නේ කියන එක හොඳට දැනගත්තොත් තමයි ඒකෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඉර්ධිපාද හතර සමබර කරගෙන වඩන විදිහ විභංග සූත්‍රයේ විස්තර කරනවා. ඊට පස්සේ දේශනා කරන ඊළඟ මාතෘකාව කතංච භික්කවේ භික්ඛු පච්චාපුරේ සංඤී විහෙරති. පච්චාපුරේ සංඥාව කියන්නේ මොකක්ද? යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ. පෙර යම්සේනම් පසුත් එසේය. පසු යම්සේනම් පෙරත් එසේය. ඒක කොහොමද විස්තර කරන්නේ? ඉද භික්කවේ භික්ඛුනා පච්චාපුරේ සංඤී සුග්ගහිතා. හොඳට තමන් කරන භාවනා අරමුණ හොඳට ඉගෙනගෙන සුමනසිකතා හොඳට මෙනෙහි කරලා සූපධාරිතා හොඳට මතක තියාගෙන සුප්පටිවිද්ධා පඤ්ඤා ප්‍රඥාවෙන් විනිවිද දකින විදිහට භාවනා අරමුණ හොඳට පුරුදු කරගන්න ඕන කියනවා. ඒ භාවනා අරමුණ දැන් වඩන්නේ යම්සේද පසුත් එසේ පස්සෙත් වඩනකොට ඒ විදිහටම වඩන්න පුළුවන් වෙන්න ඕන කියනවා. දැන් බලන්න අපිට භාවනා අරමුණක් පාඩම් කරගත්තට පස්සේ එක දිගටම භාවනා අරමුණ සීකරගෙන යන වීරිය තියෙනවද? නෑ නේද? සමහරට අපි මෛත්‍රී භාවනාව පටන් ගත්ත කීමකෝ පටන් අරගෙන ඕනද යනවා ටිකක් දුර. ඊට පස්සේ ගෝලෝකේ දක්වාම යන්නත් බෑ. සමහරට ගම දක්වා යනකොට ඔන්න හිත විසිරෙලා ආයෙ ටිකක් වෙලා ගිහලා තමයි ආයෙ පටන් ගන්නෙ. එතකොට එක භාවනා අරමුණ එක දිගටම සීකරගෙන යන්න අපිට වීරිය මදි. එතකොට මේකේ විස්තර කරන්නේ භාවනා අරමුණක් එක දිගටම බාහිර අරමුණට විසිරෙන්න දෙන්නේ නැතුව හොඳට සිහි කරගෙන යන්න පුළුවන්කම ඇති කරගන්න ඕන කියනවා. ඊට පස්සේ දැම් වැඩුවොත් ඊළඟ පාරක් ඒ විදිහටම එකම විදිහට වඩන්න පුළුවන්කම උපදව ගත්තොත් පෙර පසු සංඥාව තමන්ට පුරුදු කරගන්න පුළුවන් කියනවා. දැන් බලන්න අපිට සමහර වෙලාවට ඔන්න උදේට හොඳට භාවනා කරන්න පුළුවන්. දවල් වෙනකොට බෑ. ඊට පස්සේ ආය හවස් වෙනකොට පුළුවන්. එක විදිහටම බෑ නේද අපට? එහෙම නැතුව ඕන වෙලාවක පටන් ගත්තොත් භාවනා ආරමුණ හොඳට සිහි කරන්න පුළුවන් හැකියාවක් ඇති කරගත්තොත් තමයි එයාට පෙර පසු සංඥා වඩන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට එනම් තව දුරයිද ළඟයිද? සමහරුන්ට නම් ළඟ ඇති, සමහරුන්ට දුරයි. ඒ නිසා දුරයි ලං කරගන්න උත්සාහයක් ගන්න ඕනි. ඒකට තමයි පෙරපස සංඥාව කියලා කියන්නේ. එතකොට පෙරපස සංඥාව කියන්නේ මොකද්ද? තමන් කරන භාවනා අරමුණ හොඳට ඉගෙනගෙන, හොඳට මතක තියාගෙන, හොඳට නුවණින් විමස විමසා හොඳට බොහෝ වෙලාවක ඕන වෙලාවක භාවනා අරමුණ සිහි කරන්න පුළුවන් හැකියාව ඇති කර ගැනීම. ඊට පස්සේ දෙවෙනි මාතෘකාව තමයි යට යම්සේනම් උඩත් එසේය, උඩ යම්සේනම් යටත් එසේය. ඒකේ තේරුම මොකද්ද? උඩයි යටයි එක වගේද? යටයි උඩයි එක වගේද? කොහොමද තියන්නේ අපට? උඩ යම්සේනම් යටත් එසේය, යට යම්සේනම් උඩත් එසේය. කොහොමද ඒක තියෙන්නේ විස්තර කරලා? මේ ශරීරයේ තියෙනවා ඉමමේව කායං උද්දම් පාදතලා, කෙස් හොදෙන් පහළ යටිපතුලෙන් උඩ. අදෝකේස මත්තකා තච පරියන්තං පූරන් නානප්පකාරස් අසිතුනෝ පච්ච වික්කති. ඔන්න අසුභ භාවනාව. එතකොට පේ යටිපතුලෙන් උඩ, කෙස් හොදෙන් පහළ මේ ශරීරයේ කොටස් කීයක් තියෙනවද? ඒ 32 සී කරන්න කියෙන අත්තිමස්මින් කායේ කේසාලෝමා නකාදන්තා
තචෝ මංසන් ආරු අට්ටි අට්ටි මිංජව් වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසම් මත්තලුංගම් පිත්තං සෙම්මම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු අසාකේලෝ සිංහානි කාලසිකා මුත්තන්ති කියලා සිහි කරන්න කියන. එතකොට ඕක හොඳට සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ශාරීරියේ තියෙන කොටස් 32න් මේ 32ම අසුචි වලින් පිරිච්ච කොටස් 32ක් තමයි අපි ලස්සනට සරසලා මේක මගේ කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ඒකේ ඇත්ත කල්පනා කරනකොට කොහොමද කල්පනා කරන්නේ? මේ ශාරීරියේ තියෙන කෙස්, මේ කෙස් කුණු වෙලා යන දෙයක්, ඒ වගේම දුගදහමන දෙයක්, පිළිකුල් ශරීරයක පිහිටි දෙයක්, දකින්නකටත් අප්‍රියයි. ඒ වගේම මේ ශරීරයේ පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි කියලා හොඳට පිළිකුල් වශයෙන් සිහි කරනවා. අමාරු වැඩක් ඉතින්. අමාරු වැඩක් වුණත් ඒ තමයි ජීවිතයේ මේ ශරීරයේ තියෙන ඇත්ත. එතකොට ආන්ගේ ඇත්ත කල්පනා කරන්න තමයි අපි අකමැති. වැඩිපුර කැමැති මොකකටද එහෙනම්? බොරුව කල්පනා කරන්න. මගේ ශරීරයේ කෙස් ලස්සනයි, ඇඳුම ලස්සනයි, හම ලස්සනයි, නියපොතු ලස්සනයි. එතකොට අපි නිතරම එහෙනම් කල්පනා කරන්නේ ඇත්තද බොරුවද? බොරුවක් කල්පනා කරන ඇත්ත කියලා හිතාගෙන. එහෙනම් ඇත්ත කල්පනා කරන්න ගත්තොත් මොකද්ද ඇත්ත කල්පනා කරන්නේ? මේ කොටස් 32 වෙන් වෙන් වශයෙන් බලන්න කියනවා. දැන් බලන්න අපේ ශරීරයේ තියෙන කෙස් ටික එළියට ගත්තොත් එහෙම ගලවලා ඒ කෙස් ටිකට කොච්චර බැන්නත් කොච්චර ප්‍රශංසා කළත් පිළිකුල් දේවල් දැම්මත් අපිරිසිදු දේවල් දැම්මත් කෙස් ටික ගණන් ගන්නවද? හැබැයි ඔළුවේ තියෙන කංකෙස් වලට අපිරිසිදු ටිකක් දැම්මොත් අපේ හිතට රිදෙනවා. කවුරු හරි කොණ්ඩෙට ඔළුවට කෙල ගැහුවොත් අන්න කීන්ති යනවා, අපිරියාව හිතෙනවා. හැබැයි ගලවලා පැත්තකින් තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නෑ අපිට. හැම ටික ශරීරයේ තියෙනකන් අපිට ගැටලුයි. හැම ටික ගලවලා ඉස්සරහින් තිබ්බට පස්සේ ඒකට මොනා කළත් අපිට ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේකේ දෝෂය කොතනද තියෙන්නේ? අපේ ශරීරයේ මම කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි ඒ මම කියන හැඟීමත් එක්කම අපේ හිතේ ඒ දෝෂේ ඒ කොටස් 32 ආදීනව කල්පනා කරන්න අපට බැරුව යනවා. ඉතින් ඒ නිසා හොඳට මේ ශරීරයේ තියෙන කොටස් එකින් එක වෙන් කර කර බලන්න ගත්තොත් එහෙම. දැන් අර උපමාවේ තියෙන එහෙමනේ. ඉමේ සාලි, ඉමේ වී, ඉමේ මොග්ගා වීගෝණියක් අරගෙන එකට මේ ධාන්‍ය ගොඩක් අරගෙන ආන්ගේ ධාන්‍ය ගොඩේ තියෙන කවලං විච්චේවා වෙන් කර කර බලන්න කියනවා. මේවා මුං ඇට, මේවා හාල්, මේවා තල, වෙන් කර කරනේ බලන්නේ. වෙන් කර කර බලනකොට ඒ වගේ ඇත්ත පේන්න ගන්නවා. එකට තීදී මේක හොයන්න බෑ. එහෙනම් අපේ ශරීරයේ තියෙන කෙස් ටික හිමීට ගලවලා පැත්තක තියෙනවා, ඇස් දෙක පියාගෙන. පුළුවන්ද බැරිද? ඇස් දෙක පියාගෙන කෙස් ටික ගලවලා ඉස්සරහින් තියාගන්නවා. තියාගෙන සීකනවා මේ කෙස් කුණු වෙලා යන එක, පොළොවට පස් වෙලා යන එක, දුගඳ හමන දෙයක්, පිළිකුල් ශරීරයක පිහිටි දෙයක්. හොඳට කෙස් ටික ගැන සීකනවා. ඊට පස්සේ ශරීරයේ ලොම් ටික ගලවලා ඉස්සරහින් තියාගන්නවා. නියපොතු ටික ගලවනවා. සම මස් ගලව ගලව වෙන් කර කර බලන එකට කියනවා අසුබ භාවනාව. ආන්ගේ අසුබ භාවනාව හොඳට පුරුදු කරනකොට උඩ යම්සේ නම් යටත් එසේය, යට යම්සේ නම් උඩත් එසේය කියන සංඥාව අපි තුළ දියුණු වෙනවා. ඊට පස්සේ තියෙනවා යථා දිවා තථාරත්තින්, යථාරත්තින් තථා දිවා. රාත්‍රී යම්සේද දහවලත්
එසේය. දහවල යම්සේනම් රාත්‍රියත් එසේය. ඒ විදිහට දිවා රාත්‍රී සම්බන්ධ කරගෙන කල්පනා කරන්න කියන කොහොමද? දහවල් ආකාරයේ යම් විදියටද මේ ඉර්ධිපාද හතර වඩන්නේ? රාත්‍රියත් එසේමයි. රාත්‍රියේ යම් කාලකින්ද මේ ඉර්ධිපාද හතර වඩන්නේ? දහවල් කාලෙත් ඒ විදිහටම වඩන්න ඕනි කියන. ඒතර ඕන් ওই විදිහට ඒ සංඥාව පුරුදු කරගන්න පුළුවන් කියනවා. ඊට පස්සේ දේශනා කරනවා මේ ආලෝක සංඥාව. එතකොට ආලෝක සංඥාව පුරුදු කරගන්න විදිහ, ආලෝක සංඥාවෙන් කෙරෙන්නේ මොකද්ද? තමාගේ නිදිමත දුරු කරගන්න පුරුදු කරගෙන සංඥාවක්. එතකොට දිවා සංඥාව කියන්නේ දිවා කාලයේ තියෙන ආලෝකේ හොඳට ඇස් දෙකට පුරුදු කරගත්තට පස්සේ ආන් ඒ පුරුදු කරගත් ආලෝකේ ඇස් දෙක පියාගත්තට පස්සේ ඊකනොට ආලෝකේ පේනවා කියනවා. එතකොට ආන් අපේ හිතේ හටගන්න නිදිමත ඒ තුළින් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට ආලෝක සංඥාවත් හොඳට පුරුදු කරගන්න කියනවා. ඔය විදිහට තමයි කියන ඔය සංඥා ටික ඔක්කොම අපි තුල දිනු කරගන්න තියෙන්නේ. එතකොට ඉර්ධිපාද හතර කොහොමද භාවනා වශයෙන් වඩන්න තියෙන්නේ? මාගේ කැමැත්ත ඊතා ලිහිල්ල ගත එකක් නොවන්නේය. මාගේ කැමැත්ත ඊතා දැඩිව ගත එකක් නොවන්නේය. මාගේ කැමැත්ත තමා තුල සැඟවුන එකක් නොවන්නේය. මාගේ කැමැත්ත බාහිරට විසිරුණු එකක් නොවන්නේ. ඕන් ඔය විදිහට ඒ ඉර්ධිපාද හතරම හොඳට බැලන්ස් කරගන්න පුළුවන් වුණොත් අපට පුළුවන් ඉර්ධිපාද හතර වඩලා මෙතරින් එතරට යන්න හිත දියුණු කරගන්න. ඉතින් ඒ නිසා ඔය හතර ගැන ඔය කොටස තමයි විස්තර වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔය ටික හොඳට පාඩම් තියෙනවා නම් ඉර්ධිපාද හතර ගැන තියෙන දහම් කරුණු ටික ඉගෙනගෙන අවසන් වෙනවා. ඉර්ධිපාද සංයුත්තේ තියෙන ඔක්කොම සාරාංශය එකතු කළොත් ওই ටික. එතකොට දැන් මතකද ඡන්දය කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත් වීමේ කැමැත්ත. ඡන්ද සමාධිය කියන්නේ මොකද්ද? ආගේ කැමැත්තෙන් යුක්තව භාවනා කළ හිතේ සමාධියක්, හිතේ එකඟ බවක් ඇති වෙනවා නම් ආන් ඒකට කියනවා ඡන්ද සමාධිය. පදාන සංඛාර සමන්නාගතං කිව්වේ සතර සම්‍යප්පදාන වීරියට. එතකොට ඉර්ධිපාද කිව්වේ ඉර්ධි වලටත්, ඉර්ධි ලබා ගන්න තියෙන මගටත්. එතකොට ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදේ කිව්වේ ඒ හිතේ මේ අරහත්ත්වයට පත් වීමේ කැමැත්තෙන් යුතුව භාවනා කළා හිතේ එකඟ බවක් ඇති වෙනවා නම් ආන් ඒකඟ බවත් එක්කම අකුසල් දුරු කරන්න, කුසල් උපදව ගන්න වීරිය වඩනකොට ඉර්ධිපාදයේ තමන් තුළ වැඩෙනවා. ඉතින් ඒ නිසා ඉර්ධිපාද සංයුත්තේ ওই කොටස තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ බ්‍රාහ්මණ සූත්‍රයේ තමයි ඡන්දය කියන එක විස්තර කළේ. ඊට පස්සේ ඡන්ද සූත්‍රයේ තමයි ඡන්දේ කැමැමේ සමාධියේ විස්තර කළේ. ඊට පස්සේ ඉර්ධිපාද භාවනා වශයෙන් වඩන එක තමයි විභංග සූත්‍රයේ විස්තර කළේ. ඉතින් ඔය විදිහට මේ සූත්‍ර වර්ගයේම තියෙන සූත්‍රවල සාරාංශය ওই කොටස් තුනේ තියෙනවා. ඉතින් ඒ නිසා ওই ටික හොඳට මතක තියාගත්තොත් අපට වීරිය පුරුදු කරගන්න, වීරිය වඩලා ඉර්ධිපාද හතර වඩන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා සිල් රකින්නත් අපට ওই ඉර්ධිපාද හතර ඕනේද නැද්ද? ඕනි. සමාධිය වඩා ගන්නත් ඕනි. ප්‍රඥාව දිනු කරන්නත් ඕනි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරගන්න ඉර්ධිපාද හතරම අපට වැදගත් වෙනවා. ඒතර කැවත්තත් ඕනි. එහෙනම් වීරියත් ඕනි, අදිෂ්ඨානයත් ඕනි. නුවණින් විමසීමත් මුලින් ඉඳලා අගටම අපේ ජීවිතේ උපකාරී වෙන අංග හතරක්. ඉතින් ඒ නිසා ඒ හතර සමබර කරගන්න අපට හැකියාව ලැබුණොත් ඉර්ධිපාද හතර අපට දිනු කරගෙන මේ සසරින් එතර වෙන්න පුළුවන්කම තියෙනවා.
ඒ නිසා හොඳට ඒ සඳහා උත්සාහයක් වීරියක් ගන්න තමයි තියෙන්නේ. ඉතින් වීරිය ඇති වෙන කරුණ අපි නිතර නිතර සිහි කළ යුතුයි. ඒතර වීරිය ඇති වෙන කරුණ නිතර නිතර සිහි කළොත් අපට වීරිය උපදව ගන්න පුළුවන්. මොනවාද වීරිය ඇති වෙන කරුණ? නිතරම සිහි කරන්න කිව්වා බුදුරජාන් වහන්සේ මරණය ගැන. ඒතර මරණය ගැන නිතර නිතර සිහි කළොත් අපට වීරිය උපදිනවා මේ ඍදි පාද හතර දියුණු කරගන්න. දැන් ඊයේ අපි භාවනා වැඩසටහනේ ජීවි අර කොසව රජුරෝ ඉන්නකොට කොසව රජුරෝ ළඟට ගල් හතරක් ගල් පර්වත හතරක් පෙරලීගෙන පෙරලීගෙන එනවනම් මොකද කරන්නේ කියලා ඇහුවා නේද? එතකොට කොසව රජුරෝ මොකද කිව්වේ? ස්වාමීනි ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේ ගල් හතර පෙරලෙනව නම් මට තියෙන්නේ කරවූ පිනක් කුසලයා සිහි කරන්න විතරයි කිව්වා. ඉතින් ඒ වගේ අපේ ජීවිතේට නිරන්තරයෙන්ම පෙරලි පෙරලි එනවා ගල් පර්වත ගොඩාක්. ඒක දැන් අර ගල් පර්වත නවතින්නත් පුළුවන් මගට ඇවිල්ලා නේද? දැන් අපි කියමුකෝ දැන් මේ ශාලාවට ගල් පර්වතේ පෙරලිගෙන පෙරලිගෙන එනවා. ඔක්කොම යට කරගෙන. ගේටුව ළඟින් නවතින්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි ජරා මරණ නවතින්නේ නැහැ. යට කරගෙන යනවා නවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා ජරා මරණ වලින් යට වෙවි යන ජීවිතේ කොයි මොහොතේදන් අපේ ජීවිතේ අවසන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මොහොත එනකොට අපි සතර ඍද්ධිපාද පුරුදු කරගෙන පංච ඉන්ද්‍රිය ධර්ම පුරුදු කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම පුරුදු කරගත්තේ නැත්නම් අපට යට වෙලා සතර අපායේ මෙතරින් එතරට යන්න බැරුව හිරවිච්ච ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳ උත්සාහයක් නිතර නිතර මරණය ගැන සිහි කරන්න. මගේ මරණය කොයි මොහොතේද දන්නේ නැහැ. මල් ළඩ වෙන වෙලාව කොයි වෙලේද දන්නේ නැහැ. මං වයසට යනව හැම මොහොතෙම. ඉතින් මං කර්මයේ තමයි දායාද කරගෙන ඉන්නේ. ඉතින් කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න මට මේ සසරෙන් එතර වෙන්න තියෙන එක මග මේ සතර ඍද්ධිපාද පුරුදු කරගෙන බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම. ඉතින් ආන් ඒ කරුණ හොඳට හිතට තේරුම් අරගෙන අද දවසේ මේ ඉගෙනගත් ඍද්ධිපාද හතර මේ සියලු දෙනාගේම ජීවිතවල පුරුදු කරගන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. සාදු සා